අයිබෝවන් අද දරන এডুকেෂන් නාලිකාව තුලින් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ වෘත්තික පුහුණිකයන්ට ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනයේ නංවාලීම සඳහා මෙහෙයවන රූපලාවන්‍ය වැඩමුළුවේ එහෙම නැත්නම් වැඩසටහන් මාලාවේ පස්වෙනි අදියරට තමයි අද ඔබ පැමිණලා තියෙන්නේ. අද අපි ඔබ හමුවේ තබන්නේ රූපලාවන්‍ය ශිල්පී විෂය නිර්දේශයේ NVQ level 4 මට්ටමේ පාඩම් මාලාවේ ඇතුළත් වන M6 කියන මොඩියුල් එකේ පෙඩිකියු සත්කාරය එහෙම නැත්නම් පාද සහ පාදනීය ආශ්‍රිත සත්කාර කිරීම කියන මොඩියුල් එක පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. එතකොට මේ මොඩියුල් එක සම්බන්ධව කතා කිරීමේදී අපි මුලින්ම දැනගන්න ඕනේ පෙඩිකියු සත්කාරය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. පෙඩිකියු සත්කාරයක් කියලා කියන්නේ පාද සහ පාදනීය ආශ්‍රිත රෝග හඳුනාගෙන පාද සහ පාදනිය වලට කරන සත්කාරය තමයි අපි පෙඩිකියු සත්කාරය නමින් හඳුන්වන්නේ. මේ පෙඩිකියු සත්කාරය කිරීමේදී මුලින්ම අපි ඒ සඳහා වූ tools and equipments එහෙම නැත්නම් උපකරණ හඳුනාගත යුතු වෙනවා. ඒ වගේම ඒ සඳහා භාවිතා කරන ආලේපන වර්ග, ඒ වගේම කොහොමද පෙඩිකියු සත්කාරය සිදු කරන වටපිටාව සහ ඒ පෙඩිකියු සත්කාරය සිදු කරන ආකාරය පිළිබඳව සියලු විස්තර දැන ගැනීම අවශ්‍ය වෙනවා. මීළඟට අපි ඔබව දැනුවත් කරන්නේ පෙඩිකියු සත්කාරයක් කිරීමේදී නැත්නම් පෙඩිකියු සත්කාරයකදී අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. පෙඩිකියු සත්කාරයක් කිරීම තුලින් අපි දන්නවා මේක කරන්නේ පාදවලට. පාද කියලා කියන්නේ අපි දන්නවා අපේ ශරීරයේ සම්පූර්ණම බර රඳා පවතින්නේ අපේ කකුල් දෙකේ. එතකොට අපි මුහුණට දෙන සත්කාර තරම් පාදවලට දෙන සත්කාර ප්‍රමාණවත් මදි. එතකොට අපි අඩු සැලකිල්ලක් තමයි අපේ පාදවලට දක්වන්නේ. මේ පාද සඳහා සත්කාර කිරීමෙන් අපගේ මනස නිරවුල් වෙනවා, අපි කියනවා රිලැක්ස් වෙනවා. ඒ වගේම මම දන්නවා ඔබ පාදවලට කරන සත්කාර අඩු නිසා අපේ වයස්ගත වීම නැත්නම් අපේ වයස වැඩියෙන්ම කියන්න පුළුවන් වෙන්නේ අපේ දෙපා දිහා බලලා. ඒක නිසා මතක තියාගන්න මුහුණට සත්කාර කරනවා වගේම දෙපා සඳහාද සත්කාර කිරීම ඉතා වැදගත් කියලා. ඒ වගේම අපි දන්නවා පාදවල ස්නායු එමගෙම රුධිර නාලිකා කේශ නාලිකා මේ සියල්ලක්ම අපි දන්නවා බොහොම තද ගතියෙන් යුක්තයි. එතකොට මාංශ පේශී ලිහිල් කරලා රුධිර සංසරණය එහෙම නැත්නම් බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරන්න නම් අපි දන්නවා දෙපා සම්බාහනය කරන්න ඕනේ. ඉතින් මේ දෙපා සම්බාහනයත් මේ පෙඩිකියු සත්කාරයේම එක කොටසක් වෙනවා. එතකොට අපි දන්නවා පෙඩිකියු සත්කාරය තුලින් බ්ලඩ් සර්කියුලේෂන් එක එහෙම නැත්නම් අපේ රුධිර සංසරණ ප්‍රමාණවත් ඒ වගේම ක්‍රමවත් වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම දෙපා සහ දෙපානීය ආශ්‍රිත රෝග හඳුනගෙන ඒවට සත්කාර කිරීමට. සත්කාර කිරීම කිව්වම අපි දන්නවා අපේ රූපලාවන්‍යගාරය තුල වගේම කළ හැකි වගේම රූපලාවන්‍යගාරයක් තුල කළ නොහැකි සත්කාරක් තියෙනවා. ඒක නිසා ඒ අවශ්‍ය සත්කාර රූපලාවන්‍යගාරය තුල සිදු කරලා ඒ වගේම අපිට කළ නොහැකි සත්කාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමද මේ සත්කාරය මගින් සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දෑත්වල නිය සත්කාර අපි මීට පෙර පාඩමේදී ඉගෙන ගත්තා. එතකොට දෑත්වල නිය සත්කාර සඳහා අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා නිය අලංකරණය කරගත හැකි කියලා. ඒ වගේම දෙපා වලටත් මේ ආකාරයෙන්ම නිය අලංකරණය කිරීමද කරන්න පුළුවන්. එතකොට අපිට නිරෝගී වගේම බොහොම ලස්සන දෙපා යුගලක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ අපි මැනිකියු සත්කාරයේදීත් මේ දේවල් ඉගෙන ගත්තා. පෙඩිකියු සත්කාරයේදීත් සත්කාරය කළ නොහැකි අවස්ථා එහෙම නැත්නම් කොන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් කියලා කියනවා. මේවා අපි මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට මේ සත්කාරය කළ නොහැකි අය තමයි සාමාන්‍යයෙන් අපි කියනවා ගොඩාක්ම අධික දියවැඩියාව. අධික දියවැඩියාව තියෙන අයට අපි මේ සත්කාරය කිරීම එතරම් සුදුසු නැහැ. හේතුව තමයි අපි දන්නවා අධික දියවැඩියාව කියලා කිව්වම ඒ අයගේ සමේ තියෙන සංවේදී භාවය එහෙම නැත්නම් සෙන්සිටිව්නස් එක ගොඩක් අඩුයි. එතකොට ඒගොල්ලන්ට දෙපා වලට යම් දෙයක් සිද්ධ වුණොත් කැපීමක් සීරීමක් කිසිම දෙයක් මේ වගේ කිසිම දෙයක් ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී හොඳට මතක තියාගන්න ඕනේ අපි කරන සත්කාරය තුළින් අපි භාවිතා කරන tools and equipments වලින් පුංචි හෝ සීරීමක් එහෙම නැත්නම් කැපීමක් සිදු වුණොත් අධික දියවැඩියාව තියෙන කෙනෙක්
එයාලගේ දෙපාවල දෙපා අහිමි වීමේ තත්වයට පවා ඒ තරම් භයානක තත්වයකට පවා යන්න පුළුවන් ඒක නිසා දුවල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ අධික දියවැඩියාව හෝ අධික සංවේදී සමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ අයට මේ සත්කාරය නොකළ යුතුයි කියලා ඒ වගේම අපි දන්නවා දෙපාවල කැපීම් සීරීම් එහෙම නැත්නම් තුවාල එහෙම නැත්නම් අස්ති බිඳීම් මේ වගේ දේවල් තියෙනවා නම් අපි ඒ අවස්ථාවේදීත් ඒ වගේ සේවාදායකයන් සඳහා මෙවැනි දෙපා සඳහා සත්කාර එහෙම නැත්නම් පෙඩිකියු සත්කාරය සිදු නොකළ යුතුයි. ඒ වගේම තව මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ පෙඩිකියු සත්කාරය කරනකොට ඒ පෙඩිකියු සත්කාරය කරන්න සුදුසු පරිසරය මේ පරිසරය අනිවාර්යයෙන්ම සේවාදායකයට බොහොම හිතකර පරිසරයක් වෙන්න ඕනේ දෑත් වගේ නිමි දෙපා ගොඩක් වෙලා අපි වතුරේ දාලා තියන්න වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිල්ලට ගන්න වෙනවා ඉතින් අපි බලමු ඊළඟට මේ සත්කාරය සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ හා උපකරණ පිළිබඳව මේ භාණ්ඩ හා උපකරණ ගැන කියන්න ඉස්සෙල්ලා මට කියනවා දුවල පුතාලට දෙයක් කියන්න ඒ තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු මැනිකියු සෙට් එක. එතකොට අපි දන්නේ මේ මැනිකියු සෙට් එකේ බොහෝ උපකරණ අපි පාවිච්චි කරනවා. මේ බොහෝ උපකරණ පාවිච්චි කරනවා. නමුත් මේ මැනිකියු උපකරණ කට්ටලයේ සමහරක් දේවල් අපි කියනවා සමහරක් දේවල් කියලා කිව්වම මේ උපකරණ කට්ටලේ නැති විශේෂ වූ උපකරණ කිහිපයක්ම අපිට පෙඩිකියු සත්කාරය සඳහා භාවිතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මේ උපකරණ එකින් එකට මොනවද කියලා. අපි ඕගොල්ලොත් එක්ක කතා කරා මැනිකියු සත්කාරය කරනකොටත් නේල් කට එකක් අපි කිව්වා නියපොතු කපණයක් ඕන වෙනවා. නමුත් ඔයගොල්ලෝ හොඳටම දන්නවා දුවේ පුතේ දෑත්වල නියට වඩා දෙපාවල නිය ඝනකමින් වැඩි. එතකොට මේ ඝනකමින් වැඩි වුණාම අපිට ඉතා කුඩා නේල් කට එකක්. එහෙම නැත්නම් නිය කටරයක් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඒකට තරමක් ප්‍රමාණයෙන් විශාල වැඩි ඝනකමකින් යුත් නියපොතු කැපීමට හැකි නේල් කට එකක් තෝරාගත යුතු වෙනවා. ඊළඟට අපි නේල් ෆයිල් එක මේක අපි දන්නවා නියපොතු හැඩ ගැන්වීම සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ අපිට නේල් ෆයිල් එකක් ඕන වෙනවා ඊළඟ අපි කතා කරනවා කියුටිකල් පුෂර් එක ගැන මේ තමයි කියුටිකල් පුෂර් එක අපි මීට ඉස්සෙල්ලා වැඩසටහන් වලත් ඕගලන්ට පෙන්නුවා ඒක නිසා කියුටිකල් පුෂර් එකක් අවශ්‍ය වෙනවා නමුත් දෙපා වල සත්කාර කිරීමේදී අපි කියුටිකල් කට එක පාවිච්චි කරන්නේ නැහැ ඒක නිසා අපි පෙඩිකියු එකේදී කියුටිකල් කට එක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න තරමට වඩාත් වාසිදායක වෙනවා. ඊළඟට අපිට පුළුවන් බ්‍රෂ් එකක්. නියපොතු පිරිසිදු කිරීමට අපි දන්නවා බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තව විශේෂ වූ උපකරණයක් තියෙනවා. ඒ තමයි මේ තමයි පියුමික් ස්ටෝන් එක. මේ පියුමික් ස්ටෝන් එක කියලා කියන්නේ දෙපාවල ඇති එහෙම නැත්නම් අපි කියනවා විලුඹේ ඇති මැරුණු සෛල ඉවත් කරන්න විශේෂයෙන් පාවිච්චි කරනවා. මැනිකියු සත්කාරයට පාවිච්චි නොකරන නමුත් පෙඩිකියු සත්කාරයට විතරක් පාවිච්චි කරන උපකරණයක් තමයි මේක. මේකට තමයි අපි පියුමික් ස්ටෝන් එක කියලා කියන්නේ. ඒ පියුමික් ස්ටෝන් උත් විවිධ හැඩතල වලින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ ෆුඩ් ස්ක්‍රේප එක. පියුමික් ස්ටෝන් එක වගේමයි නමුත් ඊට වැඩිය ටිකක් ඇඩ්වාන්ස් වෙනවා මේ පියුමික් ෆුඩ් ස්ක්‍රේප එක. මේකිනුත් වෙන්නේ දෙපාවල ඇති මැරුණු සෛල ඉවත් කිරීමට භාවිතා කරන ෆුඩ් ස්ක්‍රේප එකක්. එතකොට මේ ෆුඩ් ස්ක්‍රේපර්ස් උත් විවිධ හැඩවලින් සහ විවිධ ප්‍රමාණවලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට විශේෂම දේ තමයි දෙපා අපි සෝක් කරන්න එහෙම නැත්නම් දෙපා පැඟවීම සඳහා විශේෂ වූ උපකරණයක් පාවිච්චි කරනවා. ඒකට අපි ෆුඩ් ස්පා කියලා කියනවා. මීට ඉස්සෙල්ලා වැඩසටහන් වලදී ඔබට ෆුඩ් ස්පා එක ගැන කියලා දුන්නා. ඉතින් ඒ වැඩසටහනුත් නිතර නරඹන්න කියන එක ගැන ඔයගලන්ට මතක් කරනවා. ඉතින් මේ ෆුඩ් ස්පා එකක් කියලා කියන්නේ මෙන්න මේ උපකරණය. මේ උපකරණයේදී අපිට අවශ්‍ය ගානට වතුර දාලා සේවාදායකයාගේ දෙපා මේකට දාන්න පුළුවන්. ඒ වගේම මේකේ රස්ණය සහ සීතල කියන දෙකම ලැබෙනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න සේවාදායකයාගේ අවශ්‍යතාවය මත මෙම උපකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපි කලින් කියලා දුන්නා වගේ මේ දේවල් ජලය ප්‍රමාණය නිවැරදි විදියට දාලා නිවැරදි ආකාරයට මේක ප්ලග් එක ඔන් කරලා අවශ්‍ය ප්‍රමාණයට
හීට් එක සහ සිසිලස වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අප මධ්‍යස්ථානයේ නම් මේ ආකාරයට පෙඩිකියු චෙයර් එකක් තියෙනවා. ඉතින් අපිට ඒ පහසුකම තියෙන නිසා ඔයගලන්ට මං හිතන්නේ පෙඩිකියු සත්කාරය කරගෙන යන්න ගොඩක් පහසු වෙනවා. ඉතින් පෙඩිකියු චෙයර් එකක් එහෙම නැත්නම් මෙවැනි පහසු උපකරණයක් නොමැති අයට සාමාන්‍යයෙන් ෆුඩ් ස්පා එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මැනිකියු එකේදී පාවිච්චි නොකරන පෙඩිකියු එකේදී පමණක් පාවිච්චි කරන තවත් උපකරණයක් තමයි ෆුඩ් ස්පා එක. මං හිතන්නේ ඔබට මේ පිළිබඳ යම් දැනුවත් වීමක් තියෙන්න ඇති අවශ්‍ය කරන උපකරණ ගැන ඊට පස්සෙ අපි ආලේපන වර්ග ගැන කියා දෙනවා. ඉතින් මේ විරාමයෙන් පස්සේ අපි ඔබට ආලේපන ගැන පිළිබඳව විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මද විවේකයකට ගිහිල්ලා නැවතත් හමු. අපි කොහොමනාද අවශ්‍ය කරන භාණ්ඩා උපකරණ කියලා මේ භාණ්ඩා උපකරණ ගැන මං හිතන්නේ ඔයගලන්ට යම් දැනුවත් වීමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ ළඟට මට කතා කරන්න ඕනේ එමෙ නැත්නම් මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මැනිකියු සත්කාරය කිරීමට පෙර අපි ඔයගලන්ට හඳුන්වා දුන් සියලුම උපකරණ ජීවාණුහරණය කිරීමට ජීවාණුහරණය කිරීම අත්‍යවශ්‍ය බව. මොකද මේ උපකරණ ජීවාණුහරණය කිරීම කරන්න ඕනේ සේවාදායකයාට භාවිතා කිරීමට පෙර. සේවාදායකයාට භාවිතා කිරීමට පෙර සියලුම උපකරණ ස්ටෙරිලයිසර් එකක්, එහෙම නැත්නම් අපි කියනවා UV කැබිනට් එකක්, එහෙම නැත්නම් අපි අල්ට්‍රා වයලට් කැබිනට් එකක් තුල අපේ සියලුම උපකරණ හොඳින් සෝදා විස බීජ හරණය කරලා, ඒ කියන්නේ එහෙම නැත්නම් විස බීජ නාශක දියර පාවිච්චි කරලා හොඳින් සෝදලා හොඳින් පිහිදලා ඊට පස්සේ තමයි ජීවාණු හරණය කිරීමට දාන්න ඕනේ. එතකොට ජීවාණු හරණය තුල අඩුම ගානේ විනාඩි 10ක කාලයක්වත් තිබිය යුතුයි. එතකොට නියමිත ආකාරයට එහෙම නැත්නම් ක්‍රියාත්මක වන ජීවාණු හරණය කරන උපකරණයක් නම් හොඳින් මතක තබා ගත යුතුයි ඔබ. මොකද මේ ශාස්ත්‍රයට අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ නිසා ජීවාණු හරණය එහෙම නැත්නම් ස්ටෙරිලයිසේක ඔන් එකේ තියදී එහෙම නැත්නම් ස්ටාර්ට් එකේ තියෙද්දී අපි මේ දොර විවෘත කරොත් අනිවාර්යයෙන්ම ඒ ලයිට් එක ඔෆ් විය යුතුයි. මොකද අල්ට්‍රා වයලට් කිරණ කියලා කියන්නේ පාර ජම්බුල කිරණයක්. ඒක අපේ හැමේ පතිත වීම නුසුදුසුයි. එතකොට මේවා මේ පාර ජම්බුල කිරණ නිසා අපේ හැමේ විවිධ වූ ආසාදන තත්වයන්, කැන්සර් තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපි ජීවාණුහරණ උපකරණයක් එහෙම නැත්නම් ස්ටෙරිලයිසර් එකක් ගන්නකොට හරි නැත්නම් ස්ටෙරිලයිසර් එකක් භාවිත කිරීමට පෙර හරි මෙය ක්‍රියාත්මක තත්වෙන් නැත්නම් හොඳ තත්වෙන් තියනවද කියන එක මනින්න පුළුවන් විදිය තමයි මේක. ඒක නිසා මතක තියාගන්න ඔෆ් කරලා තමයි අපි හැමදෙස්සෙම මේකේ තියෙන උපකරණ ගන්න ඕනේ. ඒ වගේම මේක ඔන් කරනකොටත් මතක තියාගන්න මේ විදියට ලයිට් එක පත් වෙනවද කියන එක අපි හොඳ අවධානයක් තිබිය යුතුයි. ඊළඟට මතක තියාගන්න ඕනේ මේ අපේ දෙපා. දෙපා කියලා කියන්නේ අපේ මුළු ශරීරයේ තියෙන හැම අවයවයක්ම අපේ දෙපාවල නිල විදියට තියෙනවා. ඉතින් එතකොට හොඳට මතක තියාගන්න ඕනේ අපි කියනවා මේක ෆුඩ් චාට් එකක් ගත්තොත් එහෙම ෆුඩ් චාට් එකක ඔයගලන්ට මේක හොඳින් බලාගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ නිතරම ඉන්ටර්නෙට් එක ඒවල ගවේෂණ කරන දරුවෝ විදිහට ඔයගොල්ලෝ දන්නවා ෆුඩ් චාට් එකක් අරන් බලන්න දෙපා ගත්තම දෙපාවල අපේ සියලුම අවයවයන් ඇඳ නම් කර තියෙනවා. මොකද මේවා සම්බාහනය කරනකොට කොයි විලේකවත් තද කිරීම නැත්නම් ප්‍රෙස් කිරීම නොකළ යුතුයි තාම මූලික අවධියේ රූපලාවන්‍ය ශිල්පී හදාරන දරුවෝ විදියට. නමුත් මේක මේ ශාස්ත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය ලැබනකොට නම් මේ පිළිබඳ හොඳින් හදාරලා එහෙම නැත්නම් අපි කියනවා රිෆ්ලෙක්සොලොජි පිළිබඳ හොඳින් හදාරලා ඒ පිළිබඳ දැනුම ලබාගෙන මෙම අවයවයන් පිළිබඳව මූලික දැනුම නිමි අපි කියනවා ඇඩ්වාන්ස් විදියට මේක ඉගෙන ගත්තට පස්සේ තමයි සම්බාහනය කළ යුත්තේ. නමුත් නිල තෙරපීම කිසිසේත් නොකළ යුතුයි. මොකද ඔබ අලුත් දරුවෝ නිසා, කියන්නේ අලුතෙන් මේ ශාස්ත්‍රයට පැමිණෙන නිසා කොයි වෙලේකවත් නිල තෙරපීම නොකළ යුතුයි. නමුත් නිල දෙපා සම්බාහනය කිරීමට ඔබට හැකියාව තියෙනවා. දෙපා සම්බාහනය කරාට දෙපාවල නිල තෙරපීම නොකළ යුතුයි. මොකද අපි දන්නවා අපේ ශරීරයේ සෑම අවයවයක්ම මෙම දෙපාවල දෙපා හා සම්බන්ධකම් පවතිනවා. ඒක නිසා මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරාට පසුව තමයි මේ පිළිබඳව
සම්බාහනය කිරීම ආරම්භ කළ යුත්තේ. එතකොට සාමාන්‍ය සම්බාහනයක් සිදු කරනවා නම් ඒකට අපිට කිසිම ගැටලුවක් නැහැ. මොකද සාමාන්‍ය ආකාරයට නිල තෙරපීම නොකර දෙපා සම්බාහනය කළ හැකි. නමුත් දෙපා සම්බාහනය කරන්න නම් අපි හොඳ දැනුමක් ලබා ගත යුතුයි. ඒක නිසා ඔබ නිතරම අලුත්වන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කිරීමට වග බලා ගන්න ඕනි. ඊළඟට මතක තියාගන්න අපිට අවශ්‍ය වෙන ආලේපන වර්ග. මේ ආලේපන වර්ගත් මැනිකියු සත්කාරයේදී අපි භාවිත කළ ආලේපන වර්ගම තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ දෙපා වල කියුටිකල්ස් අපි කට් කරන්නේ නැහැ කිව්වා. නමුත් කියුටිකල් එක මසාජ් කරලා පුෂ් කරන්න ඕනේ. ඒක නිසා කියුටිකල් ක්‍රීම් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙපා වල අපි කිව්වා ස්ක්‍රබ් එකක්. එහෙම නැත්නම් අපි කිව්වා දෙපා වල අපි मेरुनु साइल दीपावल मेरुनु साइल इवत करपावल मेरुनु साइल इवत करना अनिवार्य दीपा स्क्रब करोट आवश्यक विधियाट फुट स्क्रब पाविचर मे दीपा स्क्रब किरीम करोनेसा मदगति आगन अभी फुट स्क्रब पाविचर अत्वलट सह पादलट मे वेनस्व आलेपन वर्ग भूमि अतन वाइ थिंक दैत्वलट हैंड स्क्रब दीपा वलट फुट स्क्रब पाविच किरीमट उत्साह करवागेम तमय दीपा संवाहने किरीमट संवाहन आलेपन वर्गे तोरगाट संवाहन क्रीम पुलवांग नेत्तंग ऑयल वर्गे पुलवांग नेत्तंग उगलांट मॉइस्चराइजिंग क्रीम पाविच किरीमे हियावत्तियन मे संवाहन किरीम सदहा माद्यक नेत्तंग क्रीम बेसेकाखो ऑयल बेसेकाक नेत्तुव दीपा संवाहने नुकलयुतुई मुकद अपिट नियमित आकारयट अपे कार्य सिद्ध वेन्ने नै दीपा संवाहने किरीम तुलिन मांसपेशी उद्दीपनय वीम එතකොට රුධිර සංසරණය ක්‍රමවත් වීම වැනි දේවල් සිද්ධ වෙන නිසා හොඳින් මතක තියාගන්න ඕනේ මේ සම්බාහන ආලේපන වර්ගයක් පාවිච්චි කරලා සම්බාහනය කිරීමට. ඒ වගේම අපි කිව්වා අපි ෆුඩ් ස්පා එකක් හෝ නැත්නම් ෆුඩ් ස්පා මැෂින් එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේ දෙයකදී අපි ගන්නා ජලයේ උණුසුම ගැන හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට අපි හීටර් එකක් යූස් කරනවා නම් නැත්නම් ගීසර් එකක් මගින් මේ අපේ ෆුඩ් ස්පා එකේ ජලයේ උණුසුම සිද්ධ වෙනවා නම් අපි හොඳින් මතක තියාගන්න ඕනේ සේවාදායකයාට අවශ්‍ය ප්‍රමාණයට උණුසුම රැක ගැනීමට. නැත්නම් සමහරක් වෙලාවට අපි නොදැනුවත්වම සේවාදායකයාගේ දෙපා වලට හානි වීම සිදු විය හැකියි. ඒ වගේම තමයි දුවේ පුතේ මතක තියාගන්න සංවේදීභාවය බොහොම අඩු සේවාදායකයෙක් අපිට හම්බ වුණොත් එයාලට දැනෙන්නේ නැහැ ජලයේ උණුසුම මේ දේවල්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ඒ උණුසුම පරීක්ෂා කිරීම කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපි හොඳින් මතක තියාගන්න ඕනේ අපි දන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒ සේවාදායකයා දන්නේ නැත්නම් තමන්ගේ සමේ වර්ගය සෙන්සිටිව්ද එහෙම නැත්නම් සංවේදීද නැද්ද කියන එක දැනගෙන හිටියේ නැත්නම් එතකොට සේවාදායකයා දැනුවතුත් නැහැ අපි දැනුවතුත් නැහැ. එතකොට මේ පෙඩිකියු සත්කාරය අසාර්ථක වෙනවා. ඒක නිසා ඔබට පුළුවන් සංවේදිතා පරීක්ෂණය සිද්ධ කරන්න. එතකොට සංවේදිතා පරීක්ෂණයකුත් සිද්ධ කරලා ඉවර වෙලා පෙඩිකියු සත්කාරය කරනවා නම් මං හිතන්නේ ඔබට මග සිදුවෙන බොහෝ අනතුරු වලක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පෙඩිකියු සත්කාරය කරනකොට හොඳින් මතක තියාගන්න අපි ජලයත් එක්ක දෑත්ස් වල සත්කාර වලට වඩා දෙපා වලට සත්කාර සිදු කරනකොට ජලය පිටට හැලෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා හොඳින් මතක තියාගන්න තුවායක් හෝ එහෙම නැත්නම් පාපිස්සක් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට පෙඩිකියු චෙයා එක හෝ ෆුඩ් ස්පා එක පාවිච්චි කරනකොට දැන් පෙඩිකියු චෙයා එකක් නම් අපි දන්නවා මේකේ තියෙන උස ප්‍රමාණය. ඒ උස ප්‍රමාණයට සරිලන පෙඩිකියු සත්කාරයේ සිදු කරන පුද්ගලයා හැම නැත්තම් බියුටිෂන්ට වාඩි වෙන්න ආසනයක් තියෙනවා. අපි ඒවට කියනවා ස්ටූල් එකක්, බියුටි ස්ටූල් එකක් කියලා. මේ ස්ටූල් එකේ උස ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ ඇඩ්ජස්ටබල් ස්ටූල් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන්නේ ෆුඩ් ස්පා එක නම් අපි මේ ෆුඩ් ස්පා එක පාවිච්චි කරන්න නම් ඒ සඳහා සුදුසු අසුනක් එහෙම නැත්නම් පුටුවක් සූදානම් කරලා තියෙන්න ඕනේ. ඒ පුටුවේ උසත් සේවාදායකයාට සරිලන විදියට සකස් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම සේවාදායකයාගේ ශරීර ප්‍රමාණය අනුවත් අපි භාවිතා කරන පුටුව වෙනස් වෙනවා. ඒක නිසා ඒ ගැනත් ඔබ මතක තියාගන්න ඕනේ.
ඊළඟට මේ පුටුවක් පාවිච්චි කරලා ස්පුට් ස්පායකත් පාවිච්චි කරලා ඔබ සේවය සපයනවා නම් ඒකට හරියන ස්ටූල් එකක්ද පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමන්ට හුරුවත දකුණු පැත්ත නම් තමන් ගන්න, ඒ කියන්නේ අපි තමන් පාවිච්චි කරන භාණ්ඩ හා උපකරණ දකුණු පැත්තේ තියාගන්න ඕනේ. නැත්නම් අපි හැමතිස්සෙම වැරදි පැත්තේ තියෙන බඩු ගන්න ගියොත් අපි නිවැරදි ඉරියව් භාවිතා කිරීම ගැන ඔබලාට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් වැරදි වුණොත් එහෙම අපි දන්නවා රූපලාවන ශිල්පීන් නිතරම හිටගෙන ඒ වගේම වැඩ හිටගෙන වැඩ කරන අය. එතකොට ඒගොල්ලන්ගේ කොන්දාබාද මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා නිවැරදි ඉරියව් වලින් නිවැරදි ඉරියව් රැකගෙන අපේ සේවය සැපීම තමයි වඩාත් සුදුසු වන්නේ. මං හිතන්නේ ඔබට මේ පෙඩිකියු සත්කාරයට අවශ්‍ය සෙටප් එක ඒ වගේම භාණ්ඩ හා උපකරණ මේවා කොයි විදියද කියන එක ගැන ඔබට දැනුවත් වීමක් ඇති වෙන්නේ නැති. එතකොට අපි මීට පෙර ඔබට කිව්වා අපේ මැනිකියු සත්කාරයේ භාණ්ඩ හා උපකරණ හඳුන්වා දීම, ඒ වගේම මැනිකියු සත්කාරය කරන පිළිවෙල, ඒ වැඩසටහන් වලට සහභාගී නොවුණු කවුරු හරි ඉන්නවා නම් ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ පෙඩිකියු සත්කාරයට අවශ්‍ය කරන සියලුම උපකරණ පිළිබඳව දැනුවත් කරා. ඉතින් මං හිතන්නේ අපි ඊළඟ වැඩසටහනෙන් ඔබව දැනුවත් කරන්නේ පෙඩිකියු සත්කාරයක් කරන විදිය, මේ සත් මේ අවශ්‍ය කරන භාණ්ඩ හා උපකරණ ගැන ඔබ දැනුවත් වෙන්න ඇති. ඉතින් අපි ඊළඟ සෙෂන් එකේදී ඔබගේ පෙඩිකියු සත්කාරය කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.